කම්කරුවන් ගේ මැයි දිනය අද දේශපාලනඥයන් ගේ දිනයක් බවට පත්ව ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ කුලියාපිටියේ පැවති දානමය පුණ්‍ය කර්මයකට එක් වෙමින්. මෙම පුණ්‍යෝත්සවයේ පැවැතුනේ කුලියාපිටියේ තල්ගහපොත්ත පවරගිරි විහාරයේදී. එහි විහාරාධිපති පණිපිටිය විද්‍යාලංකාර පිරිවෙනේ නියෝජ්‍ය කෘති අධිකාරී පූජ්‍ය කැකුණාවල වනරත්න හිමියන්ගේ පැවිදි දිවියට 50 වසරක් පිරීම නිමිත්තෙන් ඒ සංවිධාන කර තිබුණා. එහිදී වනරත්න හිමියන්ගෙන් සිදු වූ සේවය අගයමින් උපහාර පිරිනැමීම සිදු කෙරුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින්. අද මැයි දිනේ මේ රටේ කම්කරු ජනතාව සමරන දවස අද මැයි දිනේ දේශපාලඥයන්ගේ දිනයක් බවට පත් වෙලා ඒ වගේම වෘත්ති සමිති නායකයෝ අද වෙනම මැයි රැලි පවත්වනවා. ඒක හොඳ ලක්ෂණයක්. මොකද මේ කම්කරු දිනය කම්කරු දිනයක් වශයෙන් සැමරීමට අපි දේශපාලඥ වශයෙන් උනන්දු විය යුතුයි ශක්තිය දිය යුතුයි මා විශ්වාස කරනවා. මේ රටේ වැඩ කරන පන්තියේ දවස වැඩ කරන පන්තියේ ජනතාව විසින් සැමරීමට අවශ්‍ය වැඩ පිළිවෙල අනාගතයේදී සකස් විය යුතුයි අපි විශ්වාස කරනවා. මේ යුගයේ රැකියාව විරහිත රැකියාව වලින් දුට්ට දැම්පු සංවර්ධනෙන් අඩපණ වෙලා දුට්ට දාපු පිරිස් විශාල සංඛ්‍යාව අද මැයි දිනේ දුක් වෙනවයි කියන එක අපි දන්නවා. जनता विमुक्ति पेरमुने हिटपु नायक सोमवांश अमर सिंह महता अद पेरवरवे आरंभकल तावकालिक उपवास अद पासोरवे अवसान कला जनाधिपति वर्ण प्रतिपल निकुत वेमिन पेवति रात्रि दी क्रियात्मक राज्य बले पेरलीमे कुमंत्रण संबंधेन वहा परीक्षण पैतुबावट बलकर्मीन ओहु मेम उपवास सिदुकले कोलंब निधास चतुराश्रेदि जनाधिपतिमा එළඹෙන වෙසක් පුර පසළොස්වක පොහේ නිමිති කර හිරු ටීවී හිරු එෆ්එම් සංවිධාන කරන හිරු ශාක්‍යසිංහ මංගල්‍ය හා උත්තම ධාතු වන්දනා සර්වඥ ධාතු ප්‍රදර්ශනය මෙවරත් බැති සිතින් පවත්වන්නට සියලු කටයුතු සූදානම් වෙමින් පවතිනවා. මෙවර හිරු ශාක්‍යසිංහ මංගල්‍ය සහ උත්තම ධාතු වන්දනා පින්කම පැවැත්වෙන්නේ ඓතිහාසික කතරගම කිරිවිහෙර පුදුබිමේදී. ආගම දහමේ චිරස්ථිතිය උදෙසා නිබදවම ප්‍රමුඛත්වය ගන්නා හිරු ටීවී හිරු එෆ්එම් මෙවරත් අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සැමරෙන වෙසක් පුර පසළොස්වක පොහේ දින නිමිත්තෙන් ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා. හිරු ශාක්‍යසිංහ මංගල්‍ය වෙසක් පොහේ දිනේ හිමිදිරියේ ආරම්භ වන්නේ ඓතිහාසික කතරගම කිරිවෙහෙර පුදුමිමේදී. බුදුන් වහන්සේගේ තෙමගුල සිදු වූ වෙසක් පුන් පොහෝ දින පුරාම දාන ශීල භාවනා ආදීට මුල් තැන දෙමින් ආගමික වැඩසටහන් රැසක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. ආසියානු මාධ්‍යාලයේ සභාපති රෙනෝ සිල්වා මහතාගේ සංකල්පයක් අනුව සංවිධානය කෙරෙන කිරිවෙහෙර චෛත්‍යරාජනන් වහන්සේ විදුලි ආලෝකයෙන් ඒකාලෝක කිරීම සහ පහන් ලක්ෂ්‍යයකින් පොදුබිම ආලෝකවත් කිරීමේ ආලෝක පූජාවක්ද එදින පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. එමෙන්ම එදින සවස කතරගම දෙවියන් වෙනුවෙන් පැවැත්වෙන සෙත්කවි ගායනාවකටද බැතිමතුන්ට සහභාගී විය හැකි. කපිල වස්තුපුර නිසක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ ලක්වාසී ජනතාවට වැඳපුදා ගැනීමේ අවස්ථාව ලබා දීම සඳහා සංවිධානය කෙරෙන හිරු උත්තම ධාතු වන්දනාව ආරම්භ වන්නේ හතරවනදා අලුයම් කාලයේදී. ඒ සඳහා වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති විහාරයේ තැන්පත් කර ඇති කපිල වස්තුපුර නිසක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ එම දින අලුයම කතරගම කිරිවෙහෙර පුදුබිමට වැඩම කරවනු වැදේ. උපුටා ගැනීම මාවිසු භූමියේ භාජනවල තිබී හමු වූ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ඉතුරු වූ ධාතු කොටස් 21ක් ඇතුළත් පාර්සලයක් ලියාපදිංචි තැපෑලෙන් ඔබ වහන්සේට එවමි. ඒවා මාගේ තෑගි වශයෙන් ඔබ වහන්සේ පිළිගන්නවා ඇතැයි මම බලාපොරොත්තු වෙමි. පාර්සලයේ විවෘත කිරීමේදී පරිස්සම් වනු මැනවි. එහි ඇතුළත් දේ තැටියකට ගනු මැනවි. නොයසේ නම් ඒවා ඉසිරි විසිරි යනු ඇතේ. එන් වී පෙප්පේ උපුටා ගැනීම අවසානයි. ඒ වසර 150කට පමණ පෙර ඉන්දියාවේ කපිලවස්තුපුර සර්වඥ ධාතුන් වහන්සේ හමු වූ පොදුබිමේ අයිතිකරු විසින් වස්කඩුවේ රාජගුරු ශ්‍රී සුභූති මහනාහිමියන් වෙත ධාතුන් වහන්සේ පවරා දෙමින් එවන ලද ලිපියක පරිවර්තනයක්
අපි මේ ධාතුන් වහන්සේලා නිසක කියන වචන යොදලා පාවිච්චි කරන්න කිසිම කෙනෙකුට මේ ධාතුන් වහන්සේලාට අභියෝගයක් කරන්න පුළුවන් කමක් නැහැ මහනුවර දළදා වහන්සේ වගේම මෙම ධාතුන් වහන්සේලාට ඉතාමත්ම නිවැරදි ලිඛිත ඉතිහාසයක් තිබෙනවා මේ ධාතුන් වහන්සේලා පිළිබඳව පසුකාලීනව පර්යේෂණ කරපු බොහෝ උගතුන් වියතුන් පුරාවිද්‍යාඥයින් නිසකව මේ ධාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ බවට දැන හඳුනා ගත්තා කතරගම කිරිවෙහෙර විහාරයේ ධාතු මන්දිරයේ තැන්පත් කරන සර්වඥ ධාතුන් වහන්සේ හතරවෙනිදා අලුයම සිට පුරා දෙදිනක් ලක්වාසී ජනතාවට වැඳුම් පිදුම් කරන්නට අවස්ථාව සැලසෙනු ඇතේ පසුගිය වසර දෙකේදීම මෙවන් ධාතු ප්‍රදර්ශන දෙකක් හිරු ටීවී හිරු FM සංවිධානයෙන් කතරගම කිරිවෙහෙර සහ මහියංගනේ රජමහා විහාරයේ කේන්ද්‍ර කොට ගනිමින් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්ුණා සම්බුදු පාපහසින් පූජනීය වූ ඓතිහාසික මහියංගනේ රජමහා විහාරයේ පැවති ධාතු ප්‍රදර්ශනයේට එතෙක් මෙතෙක් ඉතිහාසය තුල මහියංගන පුදුබිමට වැඩිම බැතිමතුන් සංඛ්‍යාවකගේ පැමිණීම සිදුවීමද ඉතිහාසගත වනවා මේ මාධ්‍ය ජාලයේ සභාපතිතුමන් රේනෝද සිල්වා මැතිතුමන්ගේ බුද්ධිමත් මෙහෙයුම අපි විශේෂයෙන් අගය කරන්න ඕන ලංකාවාසී ජනතාවට මේ වගේ නිසක ධාතුන් වහන්සේ නමක් දැක බලා වැඳ පුදා ගැනීම ඉතාමත් දුර්ලභයි ඒ දුර්ලභ අවස්ථා සලසා දීම තමයි ABC මාධ්‍ය ජාලයේ ප්‍රයත්න සම්මා වායාමය ජීවමාන බුදුන් දකින්නාසේ දැක net සිත් පහදවා ගැනීමට හැකිවන මෙම දුර්ලභ අවස්ථාවට පේවි සුදුවතින් සැරසී සහභාගී වන ලෙස පින් කැමැති සෑම දිනාටම හිරු ටීවී හිරු FM බැති සිතින් ආරාධනා කරනවා දැන් CIA විශේෂාංගය LTTE යුදකටුම් වලට මැදිව අවතන් වූ පවුල් නැවත පදිංචි කිරීමේ මුවාවෙන් මන්නාරම් ප්‍රදේශයේ සිදුවන ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳ තොරතුරු අප දිගින් දිගටම වාර්තා කළා. විල්පත්තු පෝෂක කලාපයේ සිදුවන එවැනි අකටයුතුකම් වාර්තා කළ හිරු CIA විමසිලියස ඉන්නුනවති. මඩු වන රක්ෂිතයේ පෙරීමඩු ප්‍රදේශයේ අවට සිදුවන එවැනි තවත් දැවැන්ත වන සංහාරයක තොරතුරු ඔබට හෙළිකලේ දර්ශන සාක්ෂිද සහිතවයි. පවුල් 700 ගණනක් පදිංචි කිරීමේ මුවාවෙන් ඉඩම් අක්කර 370ක් මූලිකව අත්පත් කර ගන්නා මෙම වන සංහාරකින් ඔවුන්ට ලබා දී ඇති සීමා මායිම් පණිමින් මඩු වනාන්තරය වනසන්නේ සිත්පිට නැත්තවුන් පරිද්දෙන් වසර 100 ගණනක් විරාජමානව මේ පොළොව මතට සෙවන සැලසූ දැවැන්ත වනස්පතීන් අසරණව බිම වැතිර ඇති අයුරු අප කැමරා නෙත දුටුවා. පසුගිය කාල වකවාන් වේ බලයට පත් වූ සෑම රජයකම නොමද ආශිර්වාදයේ ලත් ප්‍රදේශීය දේශපාලන බලවතෙකු සැබවින්ම මේ සිදු කරන්නේ නැවත පදිංචි කිරීමක්ද නැතහොත් මහා පරිමාණ දැව ජාවාරමක්ද ප්‍රදේශීය නීතිය කරවන නිලධාරීන් නිහඬව බලා සිටිද්දී අක්කර 100 ගණනක දැවැන්ත වනාන්තරය දිනපතා බිමට සමතලා වෙනවා. ඉන් නොනවතින මෙම ජාවාරම් කරුවන් රූස්ස වනය තුළට ස්ථිර මාර්ගයක් සකස් කරන්නේ ඉතාමත් සූක්ෂම අයුරින් බාධක යොදා ඇතැම් තැන්වලින් මාර්ගය අවහිර කර ඇතත් අප මින් ඉදිරියට ගමන් කළේ එහි සිදුවන කටයුතු ලොවට හෙළිදරව් කිරීම සඳහායි. පළමුව උදැල්ලෙන් හෙලිපෙහෙලි කරගන්නා මාර්ගය දෙවනුව බැකෝ යොදා සකස් කරගන්නවා. මේ අයුරින් මෙරට මාර්ග සිතියමට නීති විරෝධීව කිලෝමීටර 4ක පමණ මාර්ගයක් එක් කිරීමට මේ වෙන විටත් ඔවුන් සමත්ව තිබෙනවා. ප්‍රදේශීය අපකල සංචාරයේදී අපට පෙර නැගුණු එක් ගැටලුවක් වුණේ මේසා දැවැන්ත වන සංහාරයක් සිදු වෙද්දී ප්‍රදේශීය පරිපාලන බලධාරීන් හා බෙඩිතලතිව් පොලිසිය මේ සම්බන්ධයෙන් දැනුවත් නොවේ මන්ද යන්නේයි මේ අප එහි යන විටත් නැවුම් වනාන්තරය විනාශ කළ සලකුණු අපට මුණ ගැසුණු ආකාරයයි ඔය කපල දාපු මේ ඊයේ පරිම දවස් දෙකක් ඇත්තා මේකල මෙහෙම තියෙන මේ වෙනකොට වැටලා මේ අවුවට මේ අවුව සැරේ හැටියට බොහෝ විට අප කැමරා නෙත ගැටුණු අහසට හිස් ඔසවා සිටින මේ දැවැන්ත වනාස්පතින් මේ වෙන විටත් මිහිතලයේ සිපගෙන ඇතුවවන්නට පුළුවන් මේ විනාශයේ නවතින තෙක් හිරු CIA අවදි නැත නිරතුරු සෝදිසියෙන් දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු අම්බලන්කොට දිවිවර වරායෙන් පසුගිය අප්‍රේල් 23 වෙනිදා දිවිවරින් 7 දිනක සමග මුහුදු ගිය බහුදින යාත්‍රාවක් නැවක ගැටී අනතුරට ලක්ව දින 4ක් පුරා මහ මුහුදේ අතරමංගව සිටියේදී බේරාගෙන තිබුණේ මීගමෝ ප්‍රදේශයෙන් පැමිණි තවත් බහුදින දිවිවර යාත්‍රාවක් විසින්. පායදාන් ඉන්නකොට රාත්‍රී කාලේ නැවකින් අපි යට කරගෙන ගියා. ඊට පස්සේ අපි බෝට්ටු යැල්ලෙන් ඉඳලා දින 4ක්
අද අම්බලන්ගොඩ දීවර වරායට ගෙනෙනු ලැබූ එම දීවරින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කෙරුණා. හොරණ දමන ප්‍රදේශයේදී අද අලියුම පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ගවීන් සම්බන්ධ ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. වැල්ලවාය අයිස්පීල ප්‍රදේශයේට ඊයේ රාත්‍රියේ පැමිණි වන අලියෙකු නිවාස කිහිපයකට පහර දී දැඩි ලෙස හානි කර තිබුණේ මෙලෙසින්. පහර දීමින් දරුවන් සිවුදෙනෙකුගෙන් සමන්විත එක් පවුලක නිවසක් සම්පූර්ණයෙන්ම විනාශ වී උන් හිට තැන් අහිමිව දැඩි අසරණ තත්ත්වයට පත්ව තිබෙනවා. සුබ රාත්‍රියක්.